අවසරයි බොන් දුවේ පුතේ අපි අද දේව විද්‍යාව විෂය ධාරාව හදාරන දුල පුතාලට හතරවෙනි ඒකකේ සාක ආකාරය හා ක්‍රියාකාරීත්වය ඒකකේ අවසාන පාඩමට පැමිණ තිබෙනවා අපි අද මේ ආරම්භ කරන පාඩම පෙර අවස්ථා තුනකදී දුල පුතාලා මම ඔබේ ආලින්දේදී හමු වුණා එහෙත් ඔබට ඒ පාඩම් තුනට මගහැරීමක් සිදු වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් අන්තර්ජාලයේ YouTube channel NI ගුරුගෙදර සර්ච් කරලා ඒ පාඩම් නැවත ඔබට ඉගෙන ගන්න ඒ පාඩම් වලට යා හැකි බවත් මතක් කරන්න කැමතියි අපි අද ආරම්භ කරන මාතෘකාව අවසාන මාතෘකාවට පෙර ඒ කියන්නේ අද පාඩමේ මාතෘකා දෙකක් අපි සාකච්ඡා කරනවා පළවෙනි මාතෘකාව තමයි විවිධ උත්තේජ වලට ප්‍රතිචාර දක්위මේදී සාක වර්ධක ද්‍රව්‍ය එහෙම නැත්නම් හෝමෝන වල එහෙමත් නැත්නම් සාක වර්ධක යාමක වල කාර්යභාරය එතකොට හෝමෝනයක් සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ඉතා සුළු ප්‍රමාණයකින් නිපද වෙන ඒ නිපද වූ ස්ථානයේ සිට වෙනස් කොටසකට පරිවහණය වීම ඉන්පසුව එම පරිවහණය වූ ඉලක්ක කොටස නැත්තම් අවයවයේදී සෛලවල ප්‍රතිචාරයක් ප්‍රේරණය කරන හෝ එහෙමත් නැත්තම් සාකේ වර්ධනය හා විකසණයට බලපෑමක් ඇති කරන සංඥා අණු කාණ්ඩයක් විදියටයි අපි හෝමෝනයක් හඳුන්වන්නේ මේ හෝමෝන සාකවල බොහෝ කොටස්වල නිපද වෙනවා ඒවා නිපදවන ස්ථානෙන් වෙනත් ස්ථානයකට ගිහිල්ලා ඒ කායික විද්‍යාත්මක එහෙමත් නැත්තම් සාකේ වර්ධනය සහ විකසන ක්‍රියාවලියේ ප්‍රේරණය කිරීමක් එහෙම නැත්තම් උත්තේජනය කිරීමක් සිදු කරනවා එතකොට මේ සාක වර්ධක ද්‍රව්‍ය නැත්තම් හෝමෝන සාමාන්‍ය සත්ත්ව හෝමෝනෙන් විස්තර කිරීම අපහසු වෙනවා ඒකට හේතුව සමහර සාක හෝමෝන නිපදවන ස්ථානෙම ක්‍රියාවට නැංවෙනවා එහෙම නැත්තම් සංඥානු ස්ථානීයව ක්‍රියා කරනවා මේ නිසා වඩාත් මේ හෝමෝන කියන හැඳින්වීමට වඩා සාක වර්ධක යාමක ලෙස පුළුල් අර්ථයක් ඇති පදයක් භාවිතා කිරීම වඩා සුදුසුයි විද්‍යාඥයින් විස්තර කරනවා සාක වර්ධක යාමක කියලා සාක හෝමෝන වෙනුවට ඊළඟට අපි බැලුවොත් එහෙම මේවා ස්වභාවිකව පමණක් නෙවෙයි සාක තුල ඕනම සජීවී සෛලයක මේ ද්‍රව්‍ය නිපදවීමේ හැකියාවක් තියෙනවා විවිධ සාක වර්ධක ද්‍රව්‍ය එහෙම නැත්නම් යාමක වර්ග සාකේ විවිධ කොටස් වල නිපද වෙනවා ඒවා ස්වභාවිකවම සාකවල නිපදවනවට අමතරව මේවා කෘතිමව සංශ්ලේෂණය කරන්නත් පුළුවන් මේවා හැම විටම කාබනික සංයෝග හැබැයි අපි අර ඉගෙන ගන්න ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වැනි විශාල අණු නෙමෙයි ඊටාම සරල අණු තමයි මේ සාක වර්ධක ද්‍රව්‍ය වල අන්තර්ගත වෙන්නේ මේවට සාකයේ තුල ගමන් කරන්න පුළුවන් විවිධ මාර්ග ඔස්සේ ඒ කියන්නේ සයිලෙන් සයිලේට යා හැකි වෙනවා වගේම සයිලම ප්ලෝයම කියන පරිවහන පටක ඔස්සේ සාකයේ එක්තැනක ඉඳලා තවත් තැනකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා ඒකෙන් ගමන් කළාට පස්සේ ඉලක්ක කොටසේදී කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකරණය කිරීම හෝ පාලනය කිරීමක් සිදු කරන්නට පුළුවන් ඊළඟට සාක හෝමෝන හා සත්ත්ව හෝමෝන අතරේ පවතින වෙනස්කම් නිසා සාක පිළිබඳ ජීව විද්‍යාඥයින් සාක වර්ධක ද්‍රව්‍ය කියන පදය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා කියන එක මම කලින් සඳහන් කරා ඒ වගේම සාක වර්ධක ද්‍රව්‍ය බොහෝ විට කෘතිමව නිපදවන නිසාත් සාක හෝමෝන කියනවට වඩා සාක වර්ධක ද්‍රව්‍ය කියන පදය භාවිතා කරනවා ඒ වගේම ඊටාම කුඩා සාන්ද්‍රණ වලින්
ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් නිසාරණය කරන්න සාක කොටස් ටොන් එකක් පමණ යොදා ගත්තත් ග්‍රෑම් එකක ප්‍රමාණයක් සාක වර්ධක ද්‍රව්‍ය නිසාරණය කරගන්න බැරි වෙයි. ඒ තරමට කුඩා ප්‍රමාණයක් තමයි සාකවල ක්‍රියාකාරී වෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම මොනවද අපිට ඉගෙන ගන්න තියෙන සාක හෝමෝන නැත්තම් වර්ධක ද්‍රව්‍ය. මේව ස්වභාවිකව නිපද වෙන සාක හෝමෝන වර්ග අපිට තියෙන 6ක්. ඔක්සීන පළවෙනි එක ස්වභාවික කාණ්ඩයක් විදිහට ඔක්සීන විවිධ සංයෝග නිපද වෙනවා. එයින් ප්‍රධානම එක තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ස්වභාවික තියෙන බහුලතම ඔක්සීනය. ඊට අමතරව ගිබරලින්, සයිටෝකයිනින්, ඇබ්සසික් අම්ලය, එතිලීන් ඒ වගේම මෑත කාලේ සොයාගෙන ලැබූ ජස්මොනේට් නැත්නම් ජස්මොනික් අම්ලය. එතකොට මේවා එකින් එකට අපි සලකා බැලුවොත් ඔක්සීන කියන්නේ ස්වාභාවිකව හමුවන වැඩිම ප්‍රමාණයක් සාකය තුළ හමුවන සාක වර්ධක ද්‍රව්‍ය. ස්වභාවික ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් නැත්නම් ඉන්ඩෝල් ඇසිටික් අම්ලය සාකවල ස්වභාවිකවම හමුවන බහුලතම ඔක්සීන වර්ගය වෙනවා. සාක හෝමෝනයක් විදියට ඔබ බැලුවහම ඔක්සීන කියන්නේ සරල අණුවක්, විශාල මහා අණුවක්, එහෙම නැත්නම් කාබනික අර ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වැනි විශාල අණුවක් නෙවෙයි. ඒකත් මෙතනදී පෙන්වන්න තමයි මේ අණුක සූත්‍රය ඔබට අණුක ව්‍යුහය දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ මේක අණුක ව්‍යුහය දැන සිටීම අවශ්‍ය නැහැ. අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණක් මම ඒ ඉදිරිපත් කළ තියෙනවා. සාක ප්‍රරෝහ අග්‍රස්තේ බහුලවම ප්‍රධාන වශයෙන් නිපදවනවා. නමුත් ඔක්සීන වෙනත් සාක කොටස් වලත් නිපදවන්න පුළුවන්. ඊට අමතරව විකසණය වන බීජවල මේ ඔක්සීන බහුලව නිපදවන ස්ථානයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ඔක්සීන වල කාර්යභාරය අපි සලකා බැලුවොත් පළවෙනි එක තමයි අඩු සාන්ද්‍රණයකදී කඳ දික්වීම උත්තේජනය කිරීම. මේ අඩු සාන්ද්‍රණය කියලා කියන්නේ සාපේක්ෂව මුලට සාපේක්ෂව අඩු සාන්ද්‍රණයක් කියන එකයි. ඒක අපි ඉදිරියේදී බලමු ප්‍රස්ථාරයක් ඇසුරින් කොහොමද ඒ අපි තේරුම් ගන්න කියන එක. දෙවෙනි එක පාර්ශික හා ආගන්තුක මුල් සෑදීම දිරිගන්නයි. පාර්ශික මුල් කියලා කියන්නේ ප්‍රධාන මුදු මුලෙන් ඇතිවන අනෙකුත් මුල් අපි පාර්ශික මුල් කියලා කියනවා. ආගන්තුක මුල් කියලා කියන්නේ ප්‍රරෝහ කොටසකින් ඇතිවන මුල්, විශේෂයෙන්ම අත්තකින් එහෙම නැත්නම් පත්‍රයකින් එවැනි කොටසකින් ඇතිවන මුල් තමයි ආගන්තුක මුල් කියන්නේ. ඒව ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. මේක ප්‍රජනනයේදී වැදගත් වෙනවා ආගන්තුක මුල් සෑදීම. ඒ වගේම පළ විකසනයේ යාමනය කිරීම. පළ විකසනය කියලා කියන්නේ පළයක් ඇතිවීම, ආරම්භ කිරීම. ඒ සඳහා ඔක්සීන වැදගත් වෙනවා. ඒ වගේම අග්‍රස්ත ප්‍රමුඛතාව දිරිගැන්වීම. අග්‍රස්ත ප්‍රමුඛතාව කියලා කියන්නේ අග්‍රස්තයේ තිබෙන කඳාග්‍රස්තයේ තියෙන විභාජකය දිගින් දිගටම සෛල විභාජනය කරමින් කඳ උස වැඩි වෙනවා. නමුත් එහි සාකා එහෙම නැත්නම් කඳේ අතු හට ගැනීම නිෂේධනය වෙමින් කඳ අග්‍රස්තයේ පමණක් වර්ධනය වීම අග්‍රස්ත ප්‍රමුඛතාවය කියලා කියනවා. ඒ වගේම ප්‍රභාවර්තනය. ප්‍රභාවර්තනය කියලා කියන්නේ අපි දන්නවා ආවර්තී චලනයක් කියන්නේ උත්තේජයේ දෙසට හෝ ඉන්නවතට සිදුවන චලනයක්. මෙතෙන්දී ආලෝකය දෙසට හෝ ඉවතට සිදුවන චලනයන්වලදී ඔක්සීන වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. කඳේ නම් අඳුරු පැත්තෙන් ඔක්සීන පහළට ගමන් කරලා දික්වන ප්‍රදේශයේ සෛල දික්වීම නිසා ප්‍රභාවර්තී චලන සිද්ධ වෙනවා. ඒ වගේම ගුරුත්වාවර්තනය. ගුරුත්වාවර්තනය කියලා කියන්නේ ගුරුත්ව බලය නිසා සාකයක් මුල පස තුලට ගමන් කරන්නත් කඳ කොටස එහෙම නැත්නම් ප්‍රරෝහය පසෙන් ඉහළට වර්ධනය වීමටත් මේ ගුරුත්ව බලය බලපාන ආවර්ති චලන වර්ගය. ඒකෙදි ඔක්සීන විශාල කාර්යභාරයක් කරනවා. අපි ඉදිරියේදී බලමු රූප සටහනක් ඇසුරින් ඒ කොහොමද කෙරෙන්නේ කියන එක. ඊළඟට සනාල පටක විභේදනය දිරිගන්වයි. අපි දන්නවා සනාල පටකය හෝ එහෙම නැත්නම් වෙනත් විභාජක පටකයක සෛල විභාජනය වීගෙන ගියාට ඒ සෛල විභාජනය වන සෛල බොහෝ විට කිසියම් කෘත්‍යයක් සඳහා විශේෂණය විය යුතුයි. අන්නේ ආකාරයට විශේෂණය වීමට තමයි අපි කියන්නේ සෛල විභේදනය කියලා. එවනම් සනාල පටකවල නිපද වෙන මේ සෛල විභේදනය වීම සඳහා එව නැත්තම් කෘත්‍යයක් සඳහා විශේෂණය වීම සඳහා මේ ඔක්සීනවල දායකත්වයක් තියෙනවා. ඒ වගේම පත්‍ර ඡේදනය වලක්වයි. පත්‍ර ඡේදනය කියලා කියන්නේ පත්‍ර වෘන්තය
කඳට සායි වෙලා තියෙනවා ඒ ස්තරය එතන කඳට සායි වෙන ස්ථානයේ වල්ක ස්තරයක් සෑදීමෙන් පත්‍රය ගිලිහි වැටෙනවා ඒ ගිලිහි යාම සිදුවීම සඳහා ඒ ස්තරයක් සෑදීම තමයි පත්‍ර ඡේදනය කියලා කියන්නේ ඒ පත්‍ර ඡේදනය වෙලා පත්‍ර හැලීම වළක්වන්න ඔක්සිනවල කාර්යභාරයක් තිබෙනවා ඊළඟට අපි මේ කිව්වේ සාපේක්ෂව සාන්ද්‍රණය කඳ කොහොමද මුලට කොහොමද බලපාන්නේ කියන එක ඔබට ප්‍රතිපාටින් පෙන්න ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ කඳට ඔක්සිජන් සාන්ද්‍රණය බලපාන ආකාරය එය ඔබ බැලුවොත් එහෙම මුලට වඩා වැඩි සාන්ද්‍රණයක් හමුවේ තමයි උත්තේජනය වන්නේ නමුත් මුලේ අඩු සාන්ද්‍රණයකදී උත්තේජනය වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ වැඩි සාන්ද්‍රණයක් වෙනකොට මුලේ සම්පූර්ණයෙන්ම නිෂේධනය වෙනවා ඒ නිෂේධනය වෙන සාන්ද්‍රණය යටතේ තමයි කඳේ සෛලවල දික්වීම සිදුවන්නේ මේ සෛලවල දික්වීමට ඔක්සිනවල බලපෑම සාපේක්ෂව මුල සහ කඳ දෙක අතරේ බලපාන සාන්ද්‍රණ වෙනස තමයි ඔබට මේ ප්‍රස්තාරයෙන් දකින්නට ලැබෙන්නේ ඊළඟට අපි අග්‍රස්ත ප්‍රමුඛතාවය ගැන කිව්වා ඔබට පේනවා ඇති අග්‍රස්ත ප්‍රමුඛතාවය දක්වන විට කඳේ අතු බෙදිලා නැහැ කඳ පත්‍ර සාදමින් කඳ ඉහළට පමණක් ගමන් කරනවා නමුත් අග්‍රස්ත ප්‍රමුඛතාවයේ ඉවත් කිරීම සඳහා අග්‍රස්ත විභාජකයේ කඩා ඉවත් කළොත් රතුපාටින් පෙන්වන්නේ අග්‍රස්ත විභාජකයේ එය කඩා ඉවත් කළ විට කොහොමද සාක කඳෙන් අතු හට ගන්න කියන එක මේ පෙන්නනවා අපිට පේනවා අර වගේ නෙමෙයි කඳේ අග්‍රස්තය ඉවත් කළ පසුව පහළ තිබෙන අංකුරවල වර්ධනය වේගවත් වෙලා සාකයේ අතු හට ගන්න ආකාරය මේ ඇතිවන අතු වල වර්ධනයේ උත්තේජනය වෙන්නේ එහෙම නැත්නම් අංකුරවල උත්තේජනය වන්නේ අග්‍රස්තයේ ඉවත් වීමත් සමග කියන එක පැහැදිලි. එතකොට අග්‍රස්තයේ තිබෙන තෙක් අග්‍රස්තයේ පමණක් ඉහළට දික්වීමේ ක්‍රියාවලිය අග්‍රස්ත ප්‍රමුඛතාවය කියලා කියනවා. ඒකට ඔක්සිජන් දායකත්වයක් තියෙනවා. අග්‍රස්තයේ නිපදවන ඔක්සිජන් පහළ කක්ෂීය අංකුරවලට ආවම කක්ෂීය අංකුර නිෂේධනය වෙනවා වැඩි ඔක්සිජන් සාන්ද්‍රණය යටතේ. එතකොට අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ අග්‍රස්ත විභාජකයේ සෛල විභාජනය වෙමින් දික්වෙමින් කඳ දික්වීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලුවොත් එහෙම ගුරුත්වාවර්ති චලනවලදී කොහොමද කඳ සහ මුල දායක වෙන්නේ කියන එක ඔබට පේනවා ඇති ස්ථාන දෙකකින් මුල සහ කඳ නැමී තිබෙන ආකාරය මුලේ ඔබට පේනවා ඇති සෛල යට ස්තරේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා ඉහළ ස්තරයට වඩා යට ස්තරේ ඔක්සිජන් සාන්ද්‍රණය ගුරුත්ව බලය යටතේ පහළ කොටසේ වැඩි වෙලා තියෙනවා. ඒතරේ වැඩි සාන්ද්‍රණය නිෂේධනය වෙනවා. වැඩි සාන්ද්‍රණය ඔක්සිජන් වැඩි සාන්ද්‍රණය මුලේ සෛල නිෂේධනය වීම නිසා නිෂේධනය නොවුණු උඩු පැත්තේ සෛල වර්ධනය වීමෙන් පහළට නැවිලා තියෙනවා. ඒ වගේම කඳ බැලුවොත් මේ කඳ නැමිනි ස්ථානයේ පහළ ස්තරේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි ඉහළ ස්තරේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුයි. එතකොට පහළින් තියෙන ස්තරේ සෛල දික් වෙනවා ඉහළින් තියෙන ඔක්සිජන් අඩු සාන්ද්‍රණයේදී දික් නොවන සෛල ඒ වගේම පහළ ස්තරයේ ඊට සාපේක්ෂව වැඩි නිසා එම සෛල දික්වීමෙන් කඳ ඉහළට නැමී වර්ධනය වෙන ආකාරයයි ඔබට දකින්නට ලැබෙන්නේ. ඊළඟට ඡේද පත්‍ර ඡේදනය කියන එක මේ ඡේද ස්තරයක් සෑදෙන ආකාරය තමයි මේ රූපේ දැක්වෙන්නේ. ඔබට පේනවා ඇති පත්‍රයේ කඳට සෛ වෙන ස්ථානයේ මොකද වෙන්නේ? වල්ක සෛල ස්තරයක් ඇදිලා එතනින් වෙන් වෙනවා. ඒ වෙන්වීම නිසා පත්‍රයේ බර උවත් ඇති මෙතනින් ගැලවී වැටෙන. සුලඟක් හැමුවොත් පත්‍රය ගැලවී වැටෙනවා. මෙන්න මේ ඡේද ස්තරයේ සෑදීම වළක්වන්න පුළුවන් පත්‍රයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි නම්. ඔක්සිජන් සාන්ද්‍රණය පත්‍රය තුල අඩු වෙනාත් එක්කම කඳ සහ පත්‍රය අතරේ ඔක්සිජන් සාන්ද්‍රණ වෙනසින් මේ ඡේද ස්තරය හැදිලා පත්‍රය ගිලිහි වැටෙනවා. එතකොට මේ ගිලිහි වැටෙන්නට හේතු වන ඡේද ස්තරය සෑදීම වළක්වන්න පුළුවන් ඔක්සිජන් වලට. ඊළඟට අපි ආවේ දෙවනි හෝමෝනය නැත්නම් වර්ධක ද්‍රව්‍ය ගිබරලීන්. එතකොට ගිබරලීන් කියන වර්ධක ද්‍රව්‍ය බහුලවම නිපදවන ස්ථානයක් තමයි කඳේ අග්‍රස්තය. එතකොට කඳේ අග්‍රස්තයේ නිපදවලා ඒ වගේම බීජවල විකසණය වන බීජවල ඒ කියන්නේ ලපටි බීජවල මේක නිපද වෙනවා. මොකද බීජවල ගිබරලීන් කාර්යභාරයක් කරනවා විශේෂයෙන්ම ප්‍රරෝහණයේදී. ඒ වගේම කඳේ අග්‍රස්තයේදී නිපදවන්නේ ඊට පහළ ප්‍රදේශයේ සෛල දික්වීම කෙරෙහි ගිබරලීන් වල දායකත්වයක් තියෙන නිසා ඒ නිසා ඒ ස්ථාන ප්‍රධානයි. නමුත්
වෙනත් ස්ථානවලත් සාකේ ගිබර්ලින් නිපද වෙන බව සලකන්න ගිබර්ලික් ඇසිඩ් එහෙම නැත්නම් ගිබර්ලික් අම්ලය මේ ව්‍යුහය පෙන්නනවා ඔබට මේ ව්‍යුහය මතක තබා ගන්න නෙවෙයි මම මේ ඉදිරිපත් කරන්නේ ඔබට යම් අදහසක් ගන්න ප්‍රෝටීන හෝ එහෙම නැත්නම් නැස්ටික් අම්ල කාබෝහයිඩ්‍රේට් වැනි විශාල අණු නොවේ කාබනික සංයෝගයක් කියන එක පමණක් මතු කිරීම සඳහා පමණයි මෙතන මේ ව්‍යුහය අණුක ව්‍යුහය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක හොඳින් මතක තියාගන්න මේවා ව්‍යුහය මතක තියාගන්න උත්සාහ කරන්න එපා ඊළඟට අපිට තියෙන්නේ ගිබර්ලීන් වල කාර්යභාරය ගිබර්ලීන් පළවෙනි අපි සඳහන් කරනවා ඔබේ රිසෝස් බුක් එකේ එහෙම නැත්නම් සම්පත් පොතේ තියෙනවා කඳ දික්වීම උත්තේජනය කරයි කඳ දික්වීමේදී සෛලවල දික්වීම අවශ්‍යයි ඒ දික්වීමේ ක්‍රියාවලිය ගිබර්ලීන් වලින් උත්තේජනය කරනවා ඊගාවට පරාග විකසනය කොහෙද පරාග විකසනය වෙන්නේ අපි දන්නවා රේණුව රේණුව කියන විශේෂණය වූ පත්‍ර වර්ගය ගැන අපි කලින් පාඩමේ සඳහන් කළා පරාග විකසනය වෙන්නේ පරාග දානීය තුල පරාග කෝෂය තුල එතකොට මේ පරාග කෝෂය තුල පරාගය නිපද වෙන නිපද වීම උත්තේජනය කරනවා ඊළඟට පරාග නාලේ වර්ධනය උත්තේජනය කරන්න මේ ගිබර්ලින් වලින් දායකත්වයක් තියෙනවා පරාගයේ ප්‍රරෝහණය වී පිටතර දික් වෙන පරාග නාලය ගමන් කරනවා අපි දනවා කියලා දිගේ පහලට එතකොට මේ වර්ධනය උත්තේජනය කරන්න ගිබර්ලින් වලට හැකියාවක් තියෙනවා පළ වර්ධනයේ උත්තේජනය පළ විකසනය නෙවෙයි පළ වර්ධනය අපි කලින් සඳහන් කරේ ඔක්සීන වල පළ විකසනය උත්තේජනය කරනවා කියලා මෙතෙන්දි වෙන්නේ පළ වර්ධනය උත්තේජනය කරන එක ඊළඟට බීජ විකසනය හා ප්‍රරෝහණය උත්තේජනය කරයි මම ඔබට කිව්වා ගිබර්ලින් බීජවල නිපද වෙන්නේ ප්‍රරෝහණය උත්තේජනය කිරීම සඳහා සක්‍රීය වීමෙන් ප්‍රරෝහණය වෙනවා ඒ වගේම බීජ විකසනය ඵලයක් තුල බීජයක් විකසනය වීම සඳහා අවශ්‍ය ඒ උත්තේජනය ලබා දෙන්න ගිබර්ලින් වලට පුළුවන් අපි දන්නවා පුෂ්පයක් සංසේචනය වීමෙන් පසු ඩිම්බ බීජ බවට පත් වෙන්න ඕන අනේ ඩිම්බ බීජ බවට පත් වීමේදී බීජ විකසන ක්‍රියාවලිය ගිබර්ලින් වලින් උත්තේජනය කරනවා ඒ වගේම ලිංග නිර්ණය සහ යෝන අවදි වල සිට පරිණත අවදි වලට දක්වා සංක්‍රමණය යාමණය කරනවා ඒ කියන්නේ අපි දන්නවා අත්තක් කපලා පොළවේ නැත්තම් පසේ සිටුවම ඒක ලපටි අවස්ථාවකට යනවා අන්නේ වෙනි ලපටි අවස්ථාවක අපි දන්නවා පරිණත වෙනතුරු පළ හට ගන්න එහෙම නැත්තම් පුෂ්ප හට ගන්නේ නැහැ නමුත් අපි දන්නවා සාකේ වර්ධනය වෙලා යම් පරිණත අවස්ථාවකට ආවට පස්සේ තමයි එහි පළ නැත්තම් පුෂ්ප හට ගන්නෙ අන්නේ වෙනි තත්ත්වයට පත් වෙනකොට අපි කියනවා පරිණත අවදියට පත් වෙලා කියලා සාක පරිණත අවදියට පත් වීම යාමණය කරන්න පුළුවන් කමක් තියෙනවා ගිබර්ලීන් වලට ලපටි අවස්ථාව නැත්තම් පැල අවස්ථාව යොමු කරනවා පරිණත අවදිය දක්වා ඒ ගිබර්ලීන් වල එක් කාර්යභාරයක් විදියට අපිට සලකන්න පුළුවන් ඊළඟට මේ පෙන්නන්නේ ගිබර්ලීන් වල කුමක්ද කඳ දික්වීම සිදුවන ආකාරය ගිබර්ලීන් යෙදුවොත් එකම අවස්ථාවක බීජ පැල කරලා ගිබර්ලීන් යෙදුවොත් අන්න අර පින්තූරයේ පෙන්න ආකාරයට කඳ දික් වෙලා තියෙනවා ඔබට පේනවා ඇති පත්‍ර තියෙන ඒ ගැට සහිත ස්ථාන අතරේ දිග වැඩි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය ගෝවා ශාකයකට ගිබර්ලින් යෙදුවොත් අර ගෝවා ගෙඩියක් විදියට ගෝලාකාර හැඩය නෙවෙයි පත්‍ර අතර දුර වැඩි වෙලා ඒ අපි අස්වැන්න විදියට නෙලා ගන්න ආකාර එකක් නෙවෙයි දිගටි කඳ කොටසක් දක්නට ලැබෙනවා ඊළඟට පෙන්නන්නේ මේ පරාග නිපදවන මේ රූප සටහන් ඔබට මතක ඇති කලින් අපි සාකවල ප්‍රජනනය යටතේ කතා කරපු දේවල් මේ නැවත වරක් කතා කරන්නේ ඒ නිසා වැඩි කාලයක් නොගෙන අපි ඉක්මනින් අනිත් කරුණු වලට යන්නට ඕනේ මේ පරාග නිපදවන්නේ පරාග දානි තුල පරාග දානියක රූප සටහනක් දැක්වෙනවා ඒ වගේම කලංකය මත තැම්පත් වුණු පරාගය පහලට පරාග නාලය ඇති කරනවා ඒක ගිබර්ලින් වල කාර්යභාරයක් ඒ වගේම ඒ සංසේචනය වුණු ඩිම්බය බීජයක් බවට පත් වෙනවා ඒ බීජ විකසනය අපි කතා කරපු කාර්යභාරයක් ඒ වගේම ඵල වර්ධනය උත්තේජනය වෙනවා මේ සංසේචනයෙන් පස්සේ ඒ සඳහාත් ගිබර්ලින් දායකත්වයක් තියෙනවා ගිබර්ලින් සාන්ද්‍රණය තිබිය යුතුයි ඵලය බවට පත් වීම සඳහා ඊළඟට මේ තියෙන්නේ පුෂ්පයක් ඵලයක් බවට පත් වෙනවා ඒ සමගින් ඩිම්බ බීජ බවට පත් වෙනවා එතකොට බීජ විකසනයත්
ඵලය වර්ධනය සමගම සිද්ධ වෙනවා ඒ අවස්ථා දෙක තමයි පැහැදිලිවම ඔබට අර දක්නට ලැබෙන රූප සටහනෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මෙතන පෙන්නනවා බඩිරිඟු වැනි සාක වල නිපද වෙන බීජයක් ඒ බීජය ප්‍රරෝහණය වෙනකොට ගිබර්ලින් වල කාර්යභාරය තමයි මේ ඇලියුරෝන් ස්තරේ ගිබර්ලින් නිෂ්පාදනය වෙලා සංචිත ආහාර සචල කිරීමක් කරලා කලලයේ වෙතට සපයන්නට එය උත්තේජනය කරන්නේ ගිබර්ලින් ඊළඟට අපි බලුවොත් සයිටෝකයිනින් සයිටෝකයිනින් කියන්නේ ශීඝ්‍රයෙන් විභාජනය වන පටකවල තමයි සයිටෝකයිනින් නිපද වෙන්නේ එතකොට වෙනත් ස්ථානවල නිපද වෙන්නේ නැහැ කියන එක නෙවෙයි අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් නිපද වෙන ස්ථානය විභාජනය වන ශීඝ්‍රයෙන් විභාජනය වන පටකවල එතකොට මේ සයිටෝකයිනින් වල ව්‍යුහය කලින් සඳහන් කර ආකාරයටම ඉදිරිපත් කළා තියෙනවා මේක සරල කාබනික සංයෝගයක් බව පෙන්눔 කරන්නට පමණක් එතකොට ඔබට තේරෙනවා සයිටෝකයිනින් කියන එකත් අර වගේම ප්‍රෝටීන හෝ කාබෝහයිඩ්‍රේට් වැනි විශාල සංකීර්ණ අණු නොවේ කියන එක ඊළඟට සයිටෝකයිනින් වල කාර්යභාරය සලකා බැලුවොත් කඳ සහ මුල් වල සෛල විභාජනය යාමනය කරන්න පුළුවන් මොකද මේ සයිටෝකයිනින් වලට ශීඝ්‍රයෙන් විභාජනය වන සෛල වල නිපද වෙනවායි කිව්වා වගේම ඒ සෛල විභාජනය පවත්වාගෙන යන්න එහෙම නැත්නම් වේගය සෛල විභාජනයේ වේගය පවත් ගන්න පුළුවන් නිසා අපි කියනවා කඳන් සහ මුල් වල සෛල විභාජනය යාමනය කරනවා කියලා ඒ වගේම අග්‍රස්ත ප්‍රමුඛතාව විකරණය කිරීම විකරණය කියන්නේ වෙනස් කරනවා අග්‍රස්ත ප්‍රමුඛතාවයේ ඔක්සිජන් වලින් වැඩි කරා එහෙම නැත්නම් උත්තේජනය කරා එය වෙනස් කරන්න පුළුවන් සයිටෝකයිනින් වලින් අපි රූප සටහනකට ගිහිලා ඒක විස්තර කරන්න තියාගෙන ඊළඟ කාරණේ බැලුවොත් කක්ෂීය අංකුර වල වර්ධනය දිරිගැන්වීම අග්‍රස්තය වෙනුවට කක්ෂීය අංකුර වර්ධනය වීමෙන් අපි දන්නවා අග්‍රස්ත ප්‍රමුඛතාවයේ නැති වී යාමක් නැත්නම් නතර වීමක් සිද්ධ වෙනවා එතනින් ඊළඟට අපායන පටක වලට පෝෂක චලනයට දිරිගැන්වීම මොකද මේ අපායනය කියන්නේ ප්ලෝයම දිගේ පරිවහණය වෙලා ප්ලෝයම සංක්‍රමණේ අවසාන අන්තයේදී අපි දන්නවා ඒ ආහාර කාබනික ආහාර එහෙම නැත්නම් සුක්‍රෝස් භාවිතයට ගන්න හෝ සංචිත කරන පටකයට තමයි අපි කියන්නේ අපායනය කියලා. එහෙමනම් ඒ අපායන පටක වලට ගලාගෙන එන ප්ලෝයම ඔස්සේ ගමන් කරන පෝෂක ඒ අපායනය තුළට ගමන් කිරීම දිරිගන්වන්නට සයිටෝකයිනින් වලට පුළුවන්. එහෙමනම් මොකද වෙන්නේ? ඵල හෝ එහෙම නැත්නම් බීජ හෝ සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නට මේ පෝෂක ඒ ස්ථානවලට යැවීම දිරිගැන්වීමක් මෙතනින් සිදු වෙනවා. ඊළඟට බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීම. සයිටෝකයිනින් වලටත් ගිබර්ලින් වලට වගේම බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්න පුළුවන්. අපි කලින් සඳහන් කරා ගිබර්ලින් වලටත් බීජ ප්‍රරෝහණය උත්තේජනය කළ කිරීමේ හැකියාව තියෙනවා සයිටෝකයිනිනත් ඒ හා සමානව ඒ කාර්යය සිදු කරනවා ඊළඟට තියෙනවා පත්‍ර වෘද්ධතාව පමා කරයි මොකද පුතේ වෘද්ධතාව කියලා කියන්නේ වෘද්ධතාව කියලා කියන්නේ වයසට යන එහෙම නැත්නම් පත්‍රයක කොළපාට නැති වෙලා කාපාට වෙලා අර පත්‍රයේ වයස්ගත පත්‍රයක් බවට පත්වීමේ ක්‍රියාවලිය එතකොට පත්‍ර සඳහා තමයි වෘද්ධතාව තියෙන්නේ නමුත් අපි ඉදිරියේදී කතා කරනවා පත්‍ර නොවන අනිකුත් කොටස් වලත් වෘද්ධතාවය ඇති කරන සාක වර්ධක ද්‍රව්‍ය තියෙන බව අපි ඉදිරියේදී අපි 얘ගෙන සලකා බලමු. දැන් ඔබට පේන්න තියෙන මේ රූප සටහනේ නැත්තම් මේ රූප රාමුවේ අග්‍රස්ත ප්‍රමුඛතාවයේ විකරණය කරන ආකාරය. පහලින් ඔබට පේන්නේ මේ මුලේ සිට ඉහළට යන සයිටෝකයිනින්, ඒ වගේම අග්‍රස්තයේ නිපදවන ඔක්සිජන්. ඔක්සිජන් පහලට යනවා අග්‍රස්ත විභාජකේ ඉඳලා පහලට ගමන් කරනවා. ඒ පහලට ගමන් කරන ඔක්සිජන් වලින් තමයි කක්ෂීය අංකුරවල වර්ධනය නිෂේධනය කරගෙන හිටියේ. නමුත් සයිටෝකයිනින් පහල මුලේ ඉඳලා උඩට ගමන් කරනවා ඉහළට ගමන් කරමින් මොකද වෙන්නේ පහළ තියෙන වැඩිපුර කක්ෂීය අංකුර උත්තේජනය කරලා අතුහට ගන්නවා ඒ නිසා මොකද වෙන්නේ අග්‍රස්තයේ වර්ධනයට වඩා සාකයේ තුල පෝෂක මෙහෙවනවා අර පාර්ශ්වික අංකුරවල වර්ධනය සඳහා එතනින් වෙන්නේ මොකද්ද පඳුරක් නැත්තම් ගෝලාකාර හෝ එහෙම නැත්තම් කේතු හැඩති සාක ප්‍රරෝහයක් තමයි එතනින් ඇති වෙන්නේ උස සීන් සාකයක් වෙනුවට හොඳට පැතුරුණු අතු සහිත සාකයක් තමයි ඇති වෙන්නේ. ඒකට තමයි අපි කිව්වේ අග්‍රස්ත ප්‍රමුඛතාව විකරණය කරනවා කියලා. ඊළඟට කක්ෂීය අංකුර මේ වර්ධනය වීමෙන් තමයි ඒ අග්‍රස්ත ප්‍රමුඛතාවයේ නැති වෙන බව අපි හඳුනා ගන්න. බීජ ප්‍රරෝහණය දිරිගන්වයි එහෙම නැත්නම් උත්තේජනය කරයි. බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ බීජයක් තුල තිබෙන කලලය බීජ පැලයක් බවට පත්වීමේ ක්‍රියාවලිය අපි දන්නවා බීජ පැලය මේ
වර්ධනය වෙන ආකාරයයි මේ රූපයෙන් දැක්වෙන්නේ. එමනම් බීජය තුල කලලය යම් අවස්ථාවකදී වර්ධනයේ විකසනයේ නතර වී තිබෙනවා. නමුත් බීජ ප්‍රරෝහණයේදී නැවත ඒ වර්ධන ක්‍රියාවලිය දීර්ඝ කිරීමෙන් තමයි බීජ පැලයක් බවට පත් වෙන්නේ. බීජ ව්‍යාප්තියෙන් පස්සේ බීජ ප්‍රරෝහණය වෙන්න නම් අවශ්‍ය වෙනවා සයිටොකයිනින්. ගිබරලින් වගේම ඒ කාර්ය සමානව කරන්න පුළුවන්. ඊළඟට මේ පත්‍ර වෘද්ධතාව ඔබට පේනවා ඇති පත්‍රය කොළපාට ලපටි අවස්ථාව නැත්නම් ලාබාල අවස්ථාව. නමුත් වර්ධනය වෙනවත් එක්කම මොකද වෙන්නේ? හරිතප්‍රද වියෝජනීය වෙමින් ක්‍රමක්‍රමයෙන් කහපැහැයට හැරෙනවා. ඒ කහපැහැය උපරිමයට යනකොට පත්‍ර ඡේදනය සිද්ධ වෙනවා. පත්‍රය කඳෙන් ගිලිහි වැටෙනවා. පත්‍ර ඡේදනය වෙන අවස්ථාව නැත්නම් ඡේද ස්තරය සෑදී ගිලිහි යන අවස්ථාව අන්තිම අවස්ථාව. ඊට පෙර පත්‍රයේ වෘද්ධතාවයට පැමිණෙන ආකාරයයි මේ රුක්තටාණයෙන් ඔබට දකින්නට ලැබෙන්නේ. එමනම් එය පමා කරන්න සයිටොකයිනින් වලට පුළුවන්. ඒ නිසා කැපූ පත්‍ර හෝ එහෙම නැත්නම් පුෂ්ප හෝ මේ සයිටොකයිනින් යොදලා අපිට නැවුම් බවක් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ සයිටොකයිනින් වල එහෙම හැකියාවක් පවතිනවා. ඊළඟට මේ යන්නේ ඇබ්සෙසික් අම්ලය කතා කරපු වර්ධක ද්‍රව්‍ය තුනටම වඩා වෙනස් නැත්නම් විරුද්ධව ක්‍රියා කරන වර්ධක ද්‍රව්‍යයක්. ඇබ්සෙසික් අම්ලය කරන්නේ වර්ධන ක්‍රියාවලිය නිෂේධනය කිරීම බොහෝ විට. අනිත් වර්ධක ද්‍රව්‍ය වලට වඩා විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. නිපද වෙන ප්‍රධාන ස්ථාන දෙකක් මම සඳහන් කළා තියෙනවා. එයින් අදහස් කරන්නේ මේ අනිකුත් ස්ථානවල නිපදවන්න බැහැ කියන එක නෙමෙයි. තවත් ස්ථානවල නිපද විය හැකියි. නමුත් වැඩිපුර නිපද වෙන ස්ථාන තමයි මූලාග්‍ර කොපුව සහ ඒ වගේම නොමේරු බීජවල නිපද වෙනවා. මේ නොමේරු බීජවල එහෙම නැත්නම් අපරිණත බීජවල තියෙන ඇබ්සෙසික් අම්ලය නිසා බීජ ප්‍රරෝහණය වළක්වාගෙන ඉන්න පුළුවන් බීජ ව්‍යාප්තිය සිදුවන තුරු. එතකොට මේ ඇබ්සෙසික් අම්ලයක් කාබනික අම්ලයක්. ඒ කාබනික අම්ලයේ ව්‍යුහය ඔබට පේනවා ඇති සරල කාබනික සංයෝගයක් වන බව. එපමණයි මෙතනින් ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ ව්‍යුහයන් ඇඳලා පුහුණු වෙලා මතක තබා ගන්න නොවේ. ඊළඟට ඇබ්සෙසික් අම්ලයේ කාර්යභාරය සලකා බැලුවොත් වර්ධනය නිෂේධනය කිරීම පළවෙනි කාර්ය විදිහට සඳහන් වෙනවා. වර්ධනය නිෂේධනය කියන්නේ සෛල විභාජනය වී හෝ එහෙම නැත්නම් සෛලවල විශාලත්වය වැඩි වී හෝ අපි දන්න වර්ධනය කියන්නේ අප්‍රතිවර්ති ලෙස වියලිබරේ නැත්නම් වියලි ස්කන්ධයේ වැඩිවීම. ඒ වැඩිවීම නවත්තගෙන එම ප්‍රමාණයම තියාගන්නට එහෙම නැත්නම් සුප්තව තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අංකුර සුප්තතාවය සහ බීජ සුප්තතාවය සිදු කරන්නේ මේ වර්ධනයේ නිෂේධනය කිරීමෙන් තමයි. ඊළඟට දෙවැනි එක තමයි නියං ආතති තත්ත්වවලදී පූටිකා වැසී යාම දිරිගැන්වීම. පූටිකා වැසී යාම දිරිගන්නන්න උවමනා වෙන්නේ ජල ඌණතාවයක් තියෙන අවස්ථාවක උත්සේදනයෙන් ජලය ඉවත් වී සාකය විජලණය වළක්වා ගැනීම සඳහා. එවනම් මේ වර්ධක ද්‍රව්‍ය සාකයේ පැවැත්ම සඳහා එහෙම නැත්නම් වියලි තත්ත්වයකදී මිය යාම වළක්වා ගැනීමට ඉතා වැදගත් කාර්යභාරයක් තමයි පූටිකා වැසීමෙන් උත්සේදනය අඩු කර ගැනීම. ඊළඟට බීජ සුප්තතාවයේ දිරිගන්වමින් බීජ ප්‍රරෝහණය කලින් සිදුවීම නිෂේධනය කිරීම. අපි දන්නවා ඵලය තුලත් බීජ ප්‍රරෝහණය වෙන අවස්ථා තියෙනවා. ඔය කඩුලාන ශාකවල එහෙම අපි දන්නවා ජලාභුජ ප්‍රෝහණය කියලා කියනවා. ඒක හැබැයි මේ පරිසරයට ගැළපෙන එකක්. මොකද බීජ පතිත වුණාට පස්සේ ප්‍රරෝහණය වෙන්න හොඳ පරිසරයක් නැති නිසා. නමුත් බොහෝ බීජ ප්‍රරෝහණය විය යුත්තේ සුදුසු ස්ථානයට ව්‍යාප්ත වීමෙන් පසුව පමණයි. ඒ නිසා ව්‍යාප්තිය අවසන් වෙලා සුදුසු පරිසර තත්ත්ව ලැබුණත් බීජ ප්‍රරෝහණය වෙන්න මේ සුප්තතාවය කියන එක ඉවත් වෙන්නට ඕන. සුප්තතාවය ඉවත් කිරීම සඳහා වෙනත් අපි දන්නවා බීජ ප්‍රරෝහණය දිරිගන්වන යම් වර්ධක ද්‍රව්‍යයක් ඒ කාර්යය කරන්නට ඕන. නමුත් ඇබ්සෙසික් අම්ලය නිෂේධක විදියට බීජ තුල පවතින තෙක් ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒ නිසා සුප්තතාවය කියලා කියන්නේ බීජ ප්‍රරෝහණය නොවි ජීවිතාවය ආරක්ෂා කරගෙන බීජයක් පවතින කාලයක් තියෙනවා නම් අපි කියනවා සුප්ත කාලය කියලා. එවනම් සුප්ත කාලයේදී මේ ඇබ්සෙසික් අම්ලය තිබීම නිසා ප්‍රරෝහණය වළකිනවා. ඊළඟට පත්‍ර වෘද්ධතාව දිරිගන්වයි. අන කලින් කිව්වේ වෘද්ධතාව වළක්වයි කියලා. මෙතෙන් වෘද්ධතාව දිරිගන්වයි. සයිටොකයිනින් වලට පුළුවන් පත්‍රය වල නැවුම් බව එහෙම නැත්නම් එහි කොළ පැහැය ආරක්ෂා ක්‍රමෙන් තබා ගන්න. නමුත් ඇබ්සෙසික් අම්ලවලට පුළුවන් පත්‍රයේ ඉක්මනින් කහපාට කිරීම සඳහා එහෙම නැත්නම් එහි තියෙන පෝෂක සාකයට උරාගෙන එහි තියෙන හරිතප්‍රද වියෝජනය වෙලා කහපාට පත්‍ර බවට පත් වෙන්න එහෙම නැත්නම් පත්‍රයේ වයස්ගත ස්වභාවයක් ඇති කරන්න. ඒකට අපි කියනවා
පත්‍ර වෘදතාව කියලා. එහෙමනම් පත්‍ර වෘදතාවයේ දිරිගැන්වීමක් කරනවා ඇබ්සතික් කම්ලේ. ඊළඟට වියලීම දරා ගැනීම දිරිගැන්වීම. වියලීම දරා ගැනීම අපි මේ කලිනුත් කිව්වා පූටිකා වැසී යාමෙන් මොකද වෙන්නේ? සාකය වියලෙන්න තියෙන ඉඩ කඩ අඩු කරනවා, උත්සේදනය අඩු කරනවා. එවැනි ක්‍රියාවලියක් මගින් වියලීම නිසා සාකය මිය යාම තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ඇබ්සසික් අම්ලයට පවතිනවා. මේ පෙන්වන්නේ පත්‍ර වෘදතාවය කියන එක. කල්නුත් මේ රූපසටහන මම විස්තර කළා. ඊට අමතරව අතන පෙන්නනවා මෝරපු පත්‍රවල තමයි වෘදතාවය වඩා ඉක්මනින් ඇති වෙන්නේ. ලපටි පත්‍රවල කොළපැහැය තියෙන වෘදතාවය ඇති නොවුණු පත්‍ර ඉහලින් තියෙනවා. ගොඩක් වෙලාවට වෘදතාවය වයසත් එක්ක ඇති වෙන එකක්. එතකොට වයස්ගත වීමත් එක්ක සාකේ මේ ලක්ෂණ පෙන්눔 කිරීමට තමයි අපි කියන්නේ පත්‍රවල කාපාට එහෙම නැත්නම් පත්‍රයේ වයස්ගත වීම තමයි අපි වෘදතාවය කියලා හැඳින්නුවේ. ඊළඟට අපි ආවා එතිලීන්. එතිලීන් වල එතිලීන් කියලා කියන්නේ තාම කුඩා අණුවක් ඔබ දන්නවා. මේක වායුමය වර්ධක ද්‍රව්‍යයක්. මේක වායුවක් විදියට නිපදවුණු ස්ථානෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්, විසරණය වෙන්න පුළුවන්. ඒ නිසා අනිකුත් සාක කොටස්වලටත් ඒක බලපෑමක් ඇති කරනවා. වායුමය විසරණය නිසා බලපානවා ඉතුරු කොටස්වලටත්. සාමාන්‍යයෙන් මේ ගෑස් ලාම්පු භාවිතා කරපු අතීතයේදී මේ එතිලීන් වල කාර්යභාරය එහෙම නැත්නම් එතිලීන් වල බලපෑම විද්‍යාඥයින් මුලින්ම හඳුනා ගන්නවා. ඊට කලින් හිතාගෙන හිටියේ එහෙම නැත්නම් විශ්වාස කරේ ඇබ්සසික් අම්ලය තමයි එතිලීන් වල කාර්යය කළේ කියලා. නමුත් පසුව හඳුනා ගන්නවා ඇබ්සසික් අම්ලයට සමාන කාර්යයන් එතිලීන් වලිනුත් කරන බව. බොහෝ පටකවල මුදුස්තර සෛලවල නිපදවන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදෙන පළවල මේවා නිපද වෙනවා. ඉදෙන පළවල නිපද වීමෙන් ඉතුරු ඉදුණු පළවල අවට තියෙන අනිකුත් ඉදුණු නොඉදුණු පළ ඉදීම ඇති කරවන්නත් මේ එතිලීන් වලට පුළුවන්. ඊළඟට එතිලීන් වල කාර්යභාරය බැලුවොත් බොහෝ පළ වර්ග වල ඉදීම දිරි ගන්නවනෝ. අපි දන්නවා පළතුරු ඉදීමේදී භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සමහර විටක එතිලීන් අඩංගු ද්‍රව්‍යයක් විය හැකියි. එතිලීන් වෙනුවට කෘතීම වර්ධක ද්‍රව්‍ය විදියට ඇසිටිලින් පාවිච්චි කරනවා. ඒ වගේම පත්‍රවල ඡේදනීය දිරි ගැන්වීම. පත්‍රවල ඡේදනීය දිරි ගන්නවා. ඒ කියන්නේ පත්‍ර හැලෙනවා ඡේද ස්තරය ඇති වෙලා. එතකොට මේ ගෑස් ලාම්පු පාවිච්චි කරන කාලේ ගස්වල නොමේරු පත්‍ර ගිලිහී යාම ඇයිද සිදුවන්නේ කියන එක සෙවීමෙන් තමයි එතිලීන් වල පත්‍ර ඡේදනය දිරි ගන්නවා කියන එක ඇබ්සසික් අම්ලයෙන් කරන කාර්ය වෙනුවට එතිලීන් වලින් කරනවා කියලා හඳුනා ගන්න. ඊළඟට තුන්වෙනි කාර්යභාරය තමයි බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාර දිරි ගැන්වීම. මොකද්ද මේ ත්‍රිත්ව ප්‍රතිචාරය කියලා කියන්නේ? කඳ දික්වීම නිෂේධනය කරලා ඒ වගේම පාර්ශ්වික වර්ධනය දිරි ගන්නවලා තිරස් වර්ධනය දිරි ගන්නවනෝ. මේක ගොඩක් වෙලාවට බීජය ප්‍රෝහණය වෙනකොට ඊට ඉහළින් බාධකයක් තිබුණොත් ඒ බාධකය නිසා ඒ බාධකය මගහැර යාමට මේ ත්‍රිත්ව ප්‍රතිචාරය වැදගත් වෙනවා. අපි හිතමු බෝංචි බීජයක් ප්‍රෝහණය වෙලා ඉහළට එනකොට උඩින් තියෙනවා යම් බාධකයක්. ඒ වුණොත් මොකද වෙන්නේ? බාධකය මත ස්පර්ශ වෙවි, මෙය පසකට වර්ධනය වෙලා ඒ බාධකය මගහැරුණයින් පස්සේ ත්‍රිත්ව ප්‍රතිචාරයේ අවසන් වෙලා ඍජුව ඉහළට වැඩිීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තියෙන්නේ වෘදතාව වේගවත් කිරීම. එතකොට වෘදතාවය කියලා කියන්නේ කලින් මම සඳහන් කළා පත්‍රවල වයස්ගත වීම පත්‍ර වෘදතාවය කිව්වා. හැබැයි මෙතන තියෙන්නේ පත්‍ර වෘදතාවය නොවන බව මතක තියාගන්න. සාකේ විවිධ කොටස්වල වෘදතාවය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එතිලීන් නිපද වෙනවනම් සාකේ අනිකුත් කොටස්වලත් එක්කම කහපෑයක් ඇති වෙන්න පුළුවන්. හරිතප්පද වියෝජනය වෙලා කහ හෝ තැඹිලි පාට හෝ රතු පාට හෝ එවැනි පාටවල් මතුවෙන්නේ අනිකුත් ප්‍රභා සංශ්ලේෂක වර්ණකවල පැහැය මතුවෙන්න පුළුවන්. ඒකෙන් වෘදතාවය වේගවත් වෙනවා කියලා අපට දකින්න පුළුවන්. හැබැයි පත්‍රවල විතරක් නෙවෙයි. කලින් සඳහන් කරේ අපි ඇබ්සසික් අම්ලයේ පත්‍රවල වෘදතාවය. නමුත් මෙතෙන්දී ඇබ්සසික් අම්ලයට වඩා වෙනස් එතිලීන් වල වෘදතාවය ඇති කරන්නේ වෙනත් කොටස් එක්කම වෘදතාවය ඇති කරනවා. මුල්හා මූල කේශ වර්ධනය දිරි ගන්නවා. මූල කේශ අපි දන්නවා අග්‍රස්තය මුලේ අග්‍රස්තයට මදක් ඉහළ ප්‍රදේශයේ මූල කේශ වලින් තමයි ජලය අවශෝෂණය වන්නේ. ඒ නිසා මූල කේශ ඇතිවීම සාකේ අවශෝෂණ පෘෂ්ඨය වැඩි කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ මූල කේශ ඇති කරන්නත් මුල්
වර්ධනය වීම අවශ්‍යයි පසතුල මුල් වර්ධනය වීම සඳහා එතුලින් වල කාර්යභාරයක් තියෙනවා විශේෂයෙන්ම ජලයෙන් යටවෙලා තියෙන අවස්ථාවවලදී එතුලින් නිෂ්පාදනයක් සිද්ධ වෙනව මුල්වල ඒකෙන් වෙන්නේ මුල්වල වර්ධනය වේගවත් වෙලා අවශ්‍ය පෝෂක සහ ඒ වගේම අනිකුත් වායු මුල්වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාවක් සැලසෙනවා අවසාන කාර්යභාරය තමයි අන්නාසි කුලේ ශාකවල මල් හට ගැනීම ප්‍රේරණය කිරීම එතකොට අන්නාසි කුලේ ශාකවලට තමයි මේක විශේෂත්වය හැම ශාකයකටම එතුලින් යොදලා පුෂ්ප හට ගැනීම ප්‍රේරණය කරන්න පුළුවන් කමක් නැහැ ඒ විශේෂ ශාක වලට විතරයි ඒ හැකියාව තියෙන්නේ ඊළඟට වෘද්ධතාවය මම දේවතාවක්ම මේක මේ රූප රාමුව ඉදිරිපත් කරා ඒ නිසා ඔබට වෘද්ධතාවය ගැන නැවත නැවත කියන්න ඕනේ මේ තියෙන්නේ බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාරය දක්වන ආකාරය පුතේ ඔබට පේනවා ඇති ඍජුව වැඩෙන ශාකයක් මේ එතිලින් එක්කිරීමත් එක්ක මොකද වෙන්නේ සාන්ද්‍රණයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ත්‍රිත්ව ප්‍රතිචාරය මේ කෙලවරට එනකොට වැඩි වෙලා තියෙනවා මොකද්ද සිරස් වර්ධනය එහෙම නැත්නම් කඳේ දික්වීම නිෂේධනය වෙනවා ඒ වෙනුවට පාර්ශික වර්ධනයක් වෙනවා ඒ පාර්ශික වර්ධනය නිසා මහත වැඩි වෙනවා ඒ වගේම අග්‍රස්තය තිරස්ව වැඩෙන්න පටන් ගන්නවා ඒ තිරස් වර්ධනය නිසා බාධකයේ මග හැරගෙන වෙනත් පැත්තකින් සිරස්ව ඉහළට වැඩි වීමට තැනක් සොයා ගැනීමට හැකියාවක් සැලසෙනවා මේක ඔබට වැදගත් මා හිතන්නේ ත්‍රිත්ව ප්‍රතිචාරය කියන එක තේරුම් ගැනීම සඳහා මේ රූප රාමුව ඔබට ඉතා වැදගත් වේවි මේ තියෙන්නේ අන්නාසි ඵලයක් අන්නාසි ඵලය ඇති කරන අන්නාසි පුෂ්පය තමයි මේ දක්නට ලැබෙන්නේ ඔබට පේනවා අන්නාසි පුෂ්පය වර්ධනය වෙන්න අන්නාසි වගාවක සාමාන්‍යයෙන් යොදනවා රසායනික ද්‍රව්‍ය ඒ රසායනික ද්‍රව්‍ය විදියට යොදන කාබයිට් බොහෝ විට එතිලීන් වලට සමාන කාර්යයක් ඇති කරන ඇසිටලීන් ඇසිටලීන් යෙදුවත් මේ අන්නාසි පුෂ්ප හට ගැනීම දිරි ගන්නවන්න එහෙම නැත්නම් ප්‍රේරණය කරන්න පුළුවන් කමක් ලැබෙනවා ඊළඟට මෑත කාලේ සොයාගත් බහුලවම අධ්‍යයනය කරනලා අර වර්ධක ද්‍රව්‍ය වලට අමතරව මෑත කාලයේ සොයාගත් තවත් එක්තරා වැදගත් ශාක වර්ධක ද්‍රව්‍යයක් තමයි ජස්මොනික් අම්ලය මේ ජස්මොනික් අම්ලය කියන එක ව්‍යුත්පන්න විදියට ජස්මොනේට් සහ ඒ වගේ මීතයිල් ජස්මොනේට් කියන දෙක ව්‍යුත්පන්න විදියට තියෙන පුළුවන් මේ ව්‍යුත්පන්න සියල්ලම මේ දක්වන ආකාරයට ඔබට පේනවා ඇති COOH එකක් තියෙනවා මේ කෙලවරේ ඒ නිසා මේ දම්ල වලින් තමයි එය ව්‍යුත්පන්න වෙලා තියෙන කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ වගේම මේවා සගන්ධ වාෂ්පශීලී එහෙම නැත්නම් සුවඳ හමන ද්‍රව්‍ය විදියට තමයි ශාකවල නිපද වෙන්නේ මේවා පුෂ්ප වලින් තමයි මුලින්ම සොයා ගන්න ලැබුවේ පුෂ්ප වල නිපද වෙනවා මේ ශාක වර්ධක ද්‍රව්‍ය ඒ වගේම ශාකයේ වෙනත් කොටස් වලත් නිපද වෙන්න පුළුවන් ප්ලොයිමෝස්සේ පරිවහණය වෙනවා ඒකෙන් අදහස් කරන්නේ වෙනත් මාර්ග නැහැ කියන එක නෙමෙයි බහුලවම ප්ලොයිමෝස්සේ පරිවහණය වෙනවා කියන එකයි තුවාලෝ ශාක වලින් නිපද වෙනවා විශේෂයෙන්ම ඒ තුවාලෝ ශාක වලින් නිපද වීමෙන් ශාකයට ආරක්ෂාවක් ඇති කිරීම සඳහායි එහෙම නිපද වෙන්නේ එතකොට මේ ජස්මොනික් නැත්නම් ජස්මොනික් අම්ලේ ව්‍යුහයත් අර වගේම තමයි ඔබ මතක තබා ගැනීම අවශ්‍ය නැහැ නමුත් අවබෝධ කරගත යුතුයි සරල කාබනික අණුවක් එහෙම නැත්නම් සංයෝගයක් කියන එක ඊළඟට ජස්මොනික් අම්ලේ කාර්යභාරය අපි සලකා බැලුවොත් එහෙම ඉතා සංකීර්ණ වූ එහෙම නැත්නම් විශාල කාර්යභාරයක් ඉටු කරන නිසා අපිට කියන්න සිද්ධ වෙනවා ඉතාම සාරාංශයක් විදිහට මේ ආකාරයට ව්‍යාධි ජනකයින් සහ ශාකභක්ෂකයින්ගෙන් ආරක්ෂා වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා ඒ නිසා ශාකේ තුවාල ස්ථානවලින් ජස්මොනික් අම්ලය නිකුත් වෙන්නේ ඒ අය විකර්ෂණය කිරීම සඳහා ශාකභක්ෂකයින් වෙන්න පුළුවන් ව්‍යාධි ජනකයින් වෙන්න පුළුවන් ශාකයට තුවාලයක් වෙන තැනින් ජස්මොනික් අම්ලය පිටවීම නිසා ඒ අය එතනින් විකර්ෂණය කරන්න ඒ හේතුවක් වෙනවා ඒ වගේම ජස්මොනික් අම්ලය සහ එහි ව්‍යුත්පන්න කායික විද්‍යාත්මක ක්‍රියාවලි ගණනාවක් සිදු කරනවා ඒ නිසා අපේ සම්පත් පොතේ ජස්මොනික් අම්ලය පිළිබඳ දීර්ඝ විස්තරයක් නැහැ අපිට ඉගෙනුම් ඵලයක් විදිහට තියෙන්නේ ජස්මොනික් අම්ලය නම් කිරීම පමණයි ඒ නිසා මම මීට වඩා ඒ සඳහා කාලය යොදවන්නේ නැහැ ඔබට පේනවා ඔබේ ගුරුමාධ්‍ය සංග්‍රහය ඉගෙනුම් ඵලය යටතේ දක්වල තියෙනවා කෘෂිකර්මයේදී වර්ධක ද්‍රව්‍යවල භාවිතය දැන සිටිය යුතුයි මොනවද කෘතිම වර්ධක ද්‍රව්‍ය ඒ කෘතිම වර්ධක ද්‍රව්‍ය වලින් කොහොමද ශාකවල
අපිට වැදගත් කාර්යයන් කරගන්නේ කියන එකයි මෙතනින් සලකා බලන්නේ. අපි බැලුවොත් එහෙම කෘතිම වාර්ධක ද්‍රව්‍ය ගණනාවක් නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් එය කපන ලද සාක අතුවල මුල් අද්දවා ගැනීම සඳහා සාක තවන් කරන අයට එහෙම නැත්නම් තවනක් පවත්වාගෙන යන අයට වැදගත් වෙනවා. මුල් අද්දවා ගැනීම අතුවලින් පැල ලබා ගැනීම සඳහා ඊළඟට නැප්තලින් ඇසිටික් අම්ලය NAA කියලා කෙටියෙන් දක්වලා තියෙනවා. මේක ඔක්සිනයක්. මේ ඔක්සිනයට පුළුවන් පාතනෝපලන පළ හට ගන්න. පාතනෝපලන කියලා කියන්නේ සංසේචනය නොවි අපි දන්නවා පරාගණය නොවුණු පුෂ්පයකින් පළයක් ඇති කර ගැනීම සඳහා පාතනෝපලින පළ කියලා අපි හඳුන්වන්නේ. ඒ ඇති කර ගන්න ස්ප්‍රේ කරොත් මේ හෝමෝනය නැත්තම් වර්ධක ද්‍රව්‍ය මලක් ගිලිහි වැටෙන්නේ නැතුව පළයක් බවට පත් වේවි. ඒ වගේම 2,4-D නැත්තම් 2,4 ඩයික්ලෝරෝ ෆිනොක්සි ඇසිටික් අම්ලය මේක ප්‍රබල වල්නාශකයක් විදිහට පාවිච්චි කරනවා. මේකේ ඉහළ සාන්ද්‍රණවලදී සාක මිය යනවා. විශේෂයෙන්ම පළල් පත්‍ර සහිත සාක තමයි මිය යන්නේ. කුඹුරේ එහෙම නැත්තම් තෘණ කුලේ ශාක භෝග ශාක අතරේ තියෙන පළල් පත්‍ර විනාශ කිරීම සඳහා සුදුසු පලිබෝධනාශකයක් එහෙම නැත්තම් වල්නාශකයක් විදිහට භාවිතා කරනවා. ඊළඟට තවත් උදාහරණ කීපයක් අපේ ඉදිරියට යනවා. NCPA කියනකොට ඒකත් ඉහළ සාන්ද්‍රණ පළල් පත්‍ර වල්නාශකයක් විදිහට පාවිච්චි කරනවා. නැප්තලින් ඇසිටික් ඇසිඩ් කියන්නේ ටොක්සින කාණ්ඩයට අයත් වන වර්ධක ද්‍රව්‍යයක් කෘතිම එකක්. එයත් පාවිච්චි කරනවා වල්නාශකයක් විදිහට. ප්‍රබල වල්නාශක වෙන්නේ ඉහළ සාන්ද්‍රණ පමණයි. අඩු සාන්ද්‍රණයේ දුවොත් සාකවල වර්ධන කාර්යයන් දිරිගැන්වීමක් වේවි. නමුත් නිර්දේශ කළ තියෙන සාන්ද්‍රණයේ දුවොත් ඒ සාකවලට විස සහිතයි. ඒ නිසා පළල් පත්‍ර සහිත සාක මිය යන නම් නිර්දේශ කළ සාන්ද්‍රණයේ යෙදිය යුතුයි. පළ ඉදීම වේගවත් කරන්න. අපි දන්නවා පළතුරු වගේ එහෙම නැත්නම් සමහර ඔය තක්කාලි වගේ එළවලු වර්ග ඉදුණු රතු පැහැය ලබා ගැනීම සඳහා එතිලින් වලට හෝ එහෙම නැත්නම් කාබයිට් ජලය එකතු කර නිෂ්පාදනය කරන ඇසිටිලින් වායුවට පුළුවන්. ඒ නිසා කෘතිමව මේවා නිපදවා භාවිතයට ගන්නවා පළ ඉදීම සඳහා. ඒ වගේම මල් හට ගැනීම උත්තේජනය කිරීමට ඇසිටලින්, ඇසිටලින් කියන්නේ කාබයිට් වලට ජලය එක්කිරීමෙන් යොදා ගන්න නැත්නම් නිපදවා ගන්න පුළුවන්. අන්නාසි වගාවේදී ඇසිටලින් නිපදවා ගන්න ඒ ආකාරයට තමයි මල් ඇති කර ගැනීමට මුළු අන්නාසි වගාවේම එකවර පළ නෙලා ගන්න නම් එකවර මල් ලබා ගත යුතුයි. ඒ සඳහා ඇසිටලින් වායුව පාවිච්චි කරනවා. පත්‍ර කහ පැහැවීම, වැලැක්වීම, සයිටෝකයිනින්. සයිටෝකයිනින් වලට පුළුවන් අර පත්‍රවල නැවුම් බව ආරක්ෂා කරගෙන තියාගන්න. සාකයෙන් කපන ලද කොටස් නැවුම් බවක් එහෙම නැත්නම් කොළ පැහැයක් ආරක්ෂා කර ගැනීම සඳහා සයිටෝකයිනින් භාවිත කළ හැකියි. අපි ඊළඟට දෙවෙනි මාතෘකාවට දැන් පිවිසියා. ඒ තමයි ජෛව හා අජෛව ආතති අවස්ථාවන්හිදී සාක දක්වන ප්‍රතිචාර. මේ ප්‍රතිචාර දක්වන්න මොනවද සාකවලට මූණ පානට වෙන ආතති තත්ත්වයන් කියන එක අපි සලකා බැලුවොත්. ආතතියක් කියන්නේ සාකවල පැවැත්ම, වර්ධනය සහ ප්‍රජනනය කෙරෙහි පරිසරය තුළ ඇති සාධක මගින් හානිකර බලපෑම් ඇති කරනවා. මේ හානිකර බලපෑම් ආතති කියලා කියනවා. මෙන්න මේ ආතති ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ජෛව සාධක වලින් ඇති කරන ජෛව ආතති. ඒ වගේම අජෛව ජීවී නොවන සාධක වලින් ඇති කරන ආතති අජෛව අජෛවී ආතති කියලා හඳුන්වනවා. අපි මුලින්ම මේ ආතති ඇති කරන ජීවීන් කවුරුන්ද, එහෙම නැත්නම් මොනවද අජෛව සාධක කියලා සලකා බැලුවොත් මේ රූපසටහනෙන් ඔබට පෙන්වන්නේ ඒ පිළිබඳව. අපි ඒවා එකින් එකට සලකා බලන නිසා මේ රූපේ දැක්වෙනවා දෙලීර, ඒ වගේම නෙමටෝඩා, වෛරස්, ඒ වගේම කෘමීන්, බැක්ටීරියා වැනි ජෛව සාධක එහෙම නැත්නම් ජීවීන් ගෙනුත්, ඒ වගේම අධික තාපය, ආලෝකය, ඒ වගේම නියඟය වැනි අජෛව තත්ත්වයන් එහෙම නැත්නම් සාධකත් බලපානවා. ප්‍රරෝහයට වගේම මූල පද්ධතියටත් මේ අයගේ ආතතිය බලපාන්න පුළුවන්. ඊළඟට මේ ජෛව සාධකයි ඒ වගේම අජෛව සාධකයි දෙකට දරාගත හැකි සාක නිෂ්පාදනය කරනවා ක්‍රම දෙකකට. විශේෂයෙන්ම අණුක ජීවී එහෙම නැත්නම් ජාන තාක්ෂණය පාවිච්චි කරලා ජාන ඇතුල් කරලා සකස් කරන නියඟයට එහෙම නැත්නම් ගම් වතුරට ඒ වගේ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ශාක නිපදවනවා. ඒ වගේම ලවණතාවය, ඒ වගේම උෂ්ණත්වය සහ ඒ වගේම සීතල කියන තත්ත්වයන්ට අජෛව සාධකවලට ඔරොත්තු දෙන ශාක නිපදවන්න පුළුවන් ජානමය
විකරණයන් කළා. ඒ වගේම සාම්ප්‍රදායික අභිජනන ක්‍රම වලින් මේ කියන සාකවලට හානිකර ජීවීන්ගෙන් ප්‍රතිරෝධී ශාක නිපදවන්න පුළුවන්. මේ දෙක එකට එකතු කළා ජාන සුසංයෝගී ශාක නිපදවීම වර්තමානයේ භෝග ශාක නිෂ්පාදනයේ එහෙම නැත්නම් තිරසාර ආහාර නිෂ්පාදනයේ සඳහා ක්‍රමයක් විදිහට භාවිත කරනවා. ඊළඟට මේ අජෛව ආතති අවස්ථාවන් හිදී කොහොමද ශාක ප්‍රතිචාර දක්වන්නේ කියලා සලකා බැලුවොත් අපට දක්වන්න පුළුවන් නියං ආතතිය, ඒ වගේම සීතල ආතතිය, ඒ වගේම ලවණ ආතතියදී කොහොමද ශාක මේ තත්වයන් දරාගෙන නොමරි නැත්නම් නොනැසී පවතින්නේ කියලා සලකා බලමු. නියං ආතතියේදී ශාකයකට ජලය අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශාකෙන් ඉවත් වුනොත් ශාකය මියන්නේ ඉඩ තියෙනවා. එතකොට උත්සේදනය වළක්වා ගැනීම, එහෙම නැත්නම් උත්සේදනයෙන් පිට වෙන ජල ප්‍රමාණය අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දිගු කාලයක් නියඟයට ගොදුරු වහොත් එහෙම නැත්නම් මුහුණ දුන්නොත් ශාක ස්ථිර මැලවුමට පත් වෙන්න පුළුවන්. ස්ථිර මැලවුම අංකය පසු කරපු ශාකයක් නැවත ජලය යොදලා කිසිසේත්ම පණ ගන්නවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජල හිඟය නියඟ තත්ත්වයක් දරාගෙන සිටීම අවශ්‍ය වෙනවා පරිසරයේ එවැනි කාලයකදී ජල හිඟ අවස්ථාවකදී නොනැසී පැවැත්ම සඳහා. මේ සඳහා යාන්ත්‍රණ පවතිනවා. ජල හිඟ වූ අවස්ථාවල අපි දන්නව මූල පද්ධතියේ මුල්වල නිපද වෙනවා ඇබ්සොසික් අම්ලය. එය සෛලම දිගේ ඉහළට පරිවාහනය වෙලා පාලක සෛල වල පූටිකා වැසීම සඳහා අයන පොම්ප කිරීමක් එහෙම නැත්නම් පොටැසියම් අයන ඇතුළු කිරීමක් සිදු කිරීමෙන් පූටිකා වැසී යාම සිදු වෙන්නට පුළුවන්. එතකොට මේ අයන ඉවත් කිරීමෙන් පූටිකා වැසී යාමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ ආකාරයට පූටිකා වැසීම සඳහා ඇබ්සොසික් අම්ලය නිෂ්පාදනය වෙනවා පත්‍ර මධ්‍ය සෛල වලත් ඒ වගේ මුල් වලත්. මුල් මගිනුත් ගෙන යන්නේ පසේ තියෙන ජල හිඟතාවයට උත්තේජනයක් එහෙම නැත්නම් ප්‍රතිචාරයක් ලෙස. ඒ වගේම පරිසරයේ තියෙන ජල හිඟතාවය ශාක පත්‍ර වල තිබෙන සෛල වලින් ඇබ්සොසික් අම්ලය නිපද වෙනවා. ඒ නිපද වීමෙන් මේ ආතතිය දරා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව පත්‍රවල රෝල් වීම නිසා උත්සේදනය අඩු කරගන්න, පෘෂ්ඨ ප්‍රමාණය විවෘත වන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා සමහර තෘණ කුලේ ශාකවලට එහෙම පත්‍ර රෝල් වීමෙන් ඒ කාර්ය එහෙම නැත්නම් නියඟ තත්ත්වයකදී ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන උත්සේදනය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව දීර්ඝ කාලීනව නියඟයක් ඍතුමය වශයෙන් උදා වෙනවනම් ශාක පත්‍ර හලලා ශාකය මැරෙන්නේ නැතුව උත්සේදනය අඩු කරගෙන ප්‍රභා සංශ්ලේෂණයත් වළක්වලා අක්‍රීයව ගත කරන්න, සුප්තව අංකුර ඇති කරගෙන තියාගන්න ශාක විශේෂ වලට පුළුවන්කම තියෙනවා. සෞම්‍ය කලාපේ වනාන්තරවල බොහෝ විට සිද්ධ වෙන්නේ නියං කාලයේදී පත්‍ර හලලා ආපහු වැසි සහිත කාලය උදා වීමත් එක්ක පත්‍ර වර්ධනය වීම. මේ රූපයෙන් දක්වන්නේ තෘණ කුලේ ශාකවල පත්‍ර රෝල් වෙන ආකාරය. අපි දන්නවා තෘණ භූමියක ජලය අඩු අවස්ථාවකදී පස විවෘත වෙන ආකාරයට පත්‍ර කොළපැහැය අඩු වෙලා පස විවෘත වෙන්නේ පත්‍ර රෝල් වෙලා තියෙන නිසා මේ රෝල් වීමත් එක්ක මොකද වෙන්නේ? විවෘත වන පෘෂ්ඨ ප්‍රමාණය අඩු වෙනවා, උත්සේදනය අඩු වී යන්නට ඒ හේතුවක් වෙනවා. මේ පත්‍ර හලන ආකාරය මේ රූප සටහන මීට පෙර තුන් වතාවක්ම සාකච්ඡා කළා. ඊළඟට අපි බලමු සීතල ආතති තත්ත්වය. මේ සීතල ආතති තත්ත්වයකදී මොනවද වෙන්න පුළුවන්? ජලය මිදීමට ලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අයිස් බවට පත් වෙන්නට පුළුවන්, තරලමය ගුණ අඩු වෙන්නට පුළුවන්, ශාකයේ තුල තියෙන සයිල් ප්ලාස්මේ හෝ එහෙම නැත්නම් ශාක බිත්තියට සයිල බිත්තියට ඇතුළතින් තියෙන ප්ලාස්ම පටලේ තරලමය ස්වභාවයක් තියෙන ප්ලාස්ම පටලේ ඝන වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකට කොහොමද මුණ දෙන්න වෙන්නේ? අපි දන්නවා ලිපිඩාණු ස්පටික බවට පත් වෙනවා කියලා කියන්නේ තරලමය ස්වභාවයේ පටලේ නැතුව යනවා. එහෙම වුණොත් පරිවහන කාර්ය දුර්වල වෙනවා. එවැනි තත්ත්වයකදී ශාකය එහෙම නැත්නම් ශාකයට ජීවක්‍රියා ඉටු කරගන්න බැරුව මිය යන්න පුළුවන්. ඒ නිසා සෛලීය ක්‍රියා පවත්වාගෙන යාමට නම් මේ සීතල තත්ත්වය යටතේ ප්ලාස්ම පටලේ තරලමය ස්වභාවය ආරක්ෂා කරගන්න වෙනවා. ඒ සඳහා මොකද කරන්නේ? ලිපිඩවල අසම්පෘප්ත මේධාම්ල ප්‍රමාණය වැඩි කරගෙන තරලමය ගුණය වැඩි කරගන්නවා. ඒ වැඩි කර ගැනීමෙන් උෂ්ණත්වය පහළ ගිය අවස්ථාවවලදී පටලේ එහෙම නැත්නම් ප්ලාස්ම පටලවල කාර්ය සිදු කර ගැනීමට හැකි තත්ත්වයක් පවත්වා ගන්නවා. ඊගාවට ජලය මිදීම සීතල ආතතියකදී සිදු වෙනවා. ඒ ආතතිය අවස්ථාවේදී මොකද වෙන්නේ? ද්‍රව්‍ය වලින් වැඩි කර ගන්නවා සෛලය තුල. ඒ ද්‍රව්‍ය විදියට නිපදවන්නේ බොහෝ වෙලාවට සුක්‍රෝස් වැනි කාබනික ද්‍රව්‍ය. ඒ කාබනික ද්‍රව්‍ය දිය කිරීමෙන් සෛල් ප්ලාස්මය තුල ද්‍රව විභවය වැඩි කර ගන්නවා. එතකොට
द्रावि अड़वेला जल विभव अड़वेण जालय पिटतट गमन क्रीम वलक्वा गणीमट मे विधियट जल विभव अड़मट साइल प्लास्मे तुल द्रव्य निपदवा गबडाकर तबागा साइट सोलें साइल भित्तिहर जालय पिटवी याम बहुदुरट अड़वेण मेन मे यल सांद्रण्य काबनिक द्रव्य निपदवा तबा गणीम शीतलातते दरा गणी मे अणुर्तन्याण इलाट मिधीमट ओरतुदेन साकवल मुखद विलातेने शीतीर्थ आरंभेट पेर सीन वेणी द्रव्य साल प्लास्मे निपदवन किल मंक्यू एक जलहानिय अड़करगेन एवं जलय मिधीम अड़करगेन विजलने वीम एलाकम सदा तमय ईट तमतरव मेरुपटाने पेनवा वय रोम एवं अपचारमीय रोम तत्स्तम पत्लातेन योकोट मुखद वेने याम तरमक आरक्षावकूत एवं अणुर्तन वलनूत साक शीतल तत्ंगे आरक्षा वेन वकन शैलीय मट्टे सिधुवन कार्य मित्र में दाकलतेनो एव इतरम व्यदगत्कारण अतिरेक कारण एन सा मम ईलंक करुणट यमुनो लवन आततीय लवन आततीय किल कियाने पसतुल लवन सांद्रणी इहल निशा मुलवलट जल अर अरगणी मेहम उरागणी मे अवशोषण क्रीमे हकीवट बाधा पेमीनीम एक हेतु जल विभव अडवेनो पसतुल पसतुल जल विभव पांसु द्रावणे जल विभव अडवी मनीषा जल विभव अनुक्रमणे अडवेनवा यथकोट मूलतुल मुखदेन्ने ईटत्ता मूलकेशे जल विभव अड़कर सिद्धवेनो हेमन उनो जल अतुल मे जल अवशोषणे किमट अपहसु तत्न लवन अधिक पसेदी साक मुखदराने तमय लवन तावे वैडिवेनकोट मूलाकुले आपिदान्नवा ए खनिज पोषक विषवेनवा एनिसा वेडिपुर लवण अवशोषणे कल सांद्रणे इहलनांगल द्राविता वेडिकर गन्न बे एक विषसहितय एनिसा मुकद करन्ने विषभावकिन अडु दरागत हेकि सांद्रणे इहल सांद्रणे दरागत हेकि काबनिक द्रव्य साक मूल तुल निपदवनो मे मूल तुल निपदवन मे काबनिक द्रव्य निसा मुकद वेने द्राव विभवे वेडिवेला जल विभव अडवेनो जल विभव अनुक्रमणयक गोडनगिला जल अवशोषणे किरीमे हेकियाव पांशु द्रावणे सिट ऋण अगे हेम नत्तां ऋण अगे पवत्तागन्न मूलकेशयतुल वडात् हेकियावक् सलसेनवा मे काबनिक द्रव्य मूलकेशयतुल निपदवा गणीमे तवत् एकक् तमयि अपि मे कथा करन्ने लवण अवशोषणे करन कडुलान शाकवल विशेषयेम कडुलान शाकवल लवण अवशोषणे करन मूलमगिन हबै साकय अवशोषणे कर अतिरिक्त लवण साके पिटकरान मेन मे पात्रवल यटिपत्ते दाकिन लभेनवा लवण ग्रांति तीयन मे साके उरागेन मूलवल जल विभवे अड़करगेन जलय उरागन वगेम जल अवशोषणे करान्नट अतिरेकव गत्त लवण पिटकरनवा साके मे लवण ग्रांति हरहा ईलंगट तीयने जैव आतति कोटस अपि सलका बेलुवोत् कौद मे आततियक् अति करन जीवी साक पलिबोधकयान एवगेम व्याधजनकीन मे देगोल्ला मुखद कराने विशाल आतति तत्या साके पैवत्मट वर्धनेट बलपैमेल करण एनिसा मे पलिबोधकयान विधियट सिटीन क्रुमीन एवगेम व्याधजनकीन विधियट इन बैक्टीरिया सह दिलीर वायरस मेवाट ओरतुदीमे हेकियावक नेत्तां मेवा दरागेन साके वेडेन्नी मे जैव आतति वलट साक अनुवर्तन दैक्वीमें ईलंगट अपि सलका बेलुवोत् मेघोलो कुमनहो प्रभवेक सिट साके मतट पेमीनो एम साके तुलट अतुलवीमट हो इडलबुणोतराय मे जैव आततिया साके कट अतिकरानट हकीयावक्सलसेन मे पेन्ना एवेनी आततिया कतिकरण जीवीन सामूहया अपिट काले इतामात्म सीमित निशा अपि इक्मनी ईलंग कारणेट ओमुनो जैव आतति संदा साकवल पवतिन आरक्षक यांत्रण आकार देखाई एक आकार तमय एक आकार तमय पेरसीट पावती व्यूहमेह रासायनिक आरक्षक यांत्रण अनित्यक तमय प्रेरित व्यूहमेह रासायनिक आरक्षक यांत्रण ईलंगट ये साकवलट मे यांत्रण क्रियात्मक वन आकार वास्तुशैली संयोग निपदवीन हो स्पर्शवीमें मे पेन रूपसटानकट मे पेरसीट पावती व्यूहमेह सह रासायनिक आरक्षक यांत्रण प्रधान आकार अभी दवा मेक स्वाभाविक साके अतिवेत्यक विशेषम एसंद साक पृष्ठ हरह अतुलवीम वलक्वन यांत्रण तेनव ऐंगिकमय अपचारमेय इति साहित्य भवसाह ए इटिवल गुणात्मक भव प्रतिरोधी भवा कतिकर्णवा मे
ජෛව ආකාර වලට ඇතුළු වීම වළක්වනවා. ඒ සඳහා උච්චාරණය ඝනකමට වර්ධනය වෙනවා. සෛල බිත්තිය ව්‍යුහය වෙනස් වෙලා එහි සංඝටක වෙනස් වෙලා ඝනකම වැඩි වෙලා බාධකයක් ඇති කරනවා. ඒ වගේම පූටිකා වලින් ඇතුළු වෙන්න බැරි වෙන ආකාරයට පත්‍රවල පූටිකා පිහිටන ස්ථානය හැඩය වෙනස් වෙනවා. ඒ වගේම විශේෂයිත් සංයෝග සාක තුල නිපදවනවා. ඒ වගේම කටුහා තුණ්ඩ ත්‍රිකෝම කියන ඒවා නිසා සාකයට ලං වෙන්න එහෙම නැත්නම් ස්පර්ශ වෙන්න අපහසු වෙන ආකාරයට ජීවීන්ට සාකේ ව්‍යුහය සකස් වී තිබෙන ආකාරය ඔබට පේනවා. මේ එවැනි තුණ්ඩ සහ කටු තියෙන රූප රාමුවක්. ඊළඟට අවසන් කොටස තමයි ප්‍රේරිත ව්‍යුහමය හා රසායනික ආරක්ෂණය. ප්‍රේරිත කියලා කියන්නේ මේ ජීවීන් හානි කරාට පස්සේ සාකේ තුල ඇතිවන දේ. සෛල බිත්ති රූප විද්‍යාත්මක වෙනස් වීම සිද්ධ වෙලා, ඒ වගේම වල්කේ හා ඡේදිස්තරයේ සාදලා, ඒ වගේම විසසයිත පීනෝලික සංයෝග, ඒ වගේම වෙනත් විස සංයෝග, ඒ වගේම දිලීර සෛල බිත්ති බිඳ හෙලන, ඒ වගේම කෘමීන්ගේ අවයව වලට හානි කරන එන්සයිම ආදී නිපදවීම හානි කිරීමෙන් පසුව සාකේ ඇති කරගන්නා රසායනික සහ ඒ වගේම ව්‍යුහමය අනුවර්තන කීපයක් විදිහටයි මේ පෙන්වුම් කරන්න පුළුවන්. අපි අද සාකච්ඡා කළ පාඩමෙන් ප්‍රශ්න කිහිපයකට යොමු වෙමු. සාක වර්ධක යාමකවල ස්වභාවික කෘත්‍යයන් කිහිපයක් පහත දැක්වේ. එම කෘත්‍යයන්ට අදාළ සාක වර්ධක ද්‍රව්‍යයන් නිවැරදි අනුපිළිවෙලට දැක්වන පිළිතුර කුමක්ද? ඒ බීජ ප්‍රරෝහණය උත්තේජනය, බී පළ විකසනයේ උත්තේජනය, සී පත්‍ර වෘද්ධතාවයේ දිරිගැන්වීම, ඩී පත්‍ර ඡේදනයේ වැළැක්වීම, ඊ කඳ දිගින් වැඩිවීම. දැන් ඔබට පිළිතුරු පහක් දීලා තියෙනවා. මේ පිළිතුරු පහෙන් මේ අනුපිළිවෙලට ගැලපෙන පිළිතුර තෝරන්නයි තියෙන්නේ. පහසුම ක්‍රමය තමයි මේ පළවෙනි ඒ බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීම පළවෙනි පිළිතුරු හතරෙම තියෙන පහේම තියෙන පළවෙනි වර්ධක ද්‍රව්‍ය ඒ ඉටු කරනවාද කියන එක බලලා අපි ඉවත් කිරීමෙන් පිළිතුරු ඉවත් කිරීමෙන් ඉක්මනින් අපිට පිළිතුරට ළඟා වෙන්න පුළුවන්. බැලුවත් එහෙම බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීම ගිබරලින් සයිටෝකයිනින් දෙකටම කරන්න පුළුවන්. නමුත් ඇබ්සිටික් අම්ලයට ඒ කළ නොහැකි නිසා අපි පස්වෙනි පිළිතුර අයින් කරනවා. ඉතර වෙන හතරෙන් අපි දෙවෙනි එකට යනවා. ඒ තමයි පළවිකසනයේ උත්තේජනය කිරීම. පළවිකසනයේ උත්තේජනය කරන්න ඔක්සිජන් වලටයි ගිබරලින් වලටයි පුළුවන්. නමුත් එතලින් වලට පළවිකසනයක් උත්තේජනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා 3 4 2ම අපිට පිළිතුරු දෙක ඉවත් කරන්න පුළුවන්. එතලින් වලට ඒ කාර්යය කරන්න නොහැකි වීම නිසා. ඊළඟට තියෙන්නේ අපිට 1 2 පිළිතුරු දෙක. ඒ දෙකෙන් අපි බැලුවොත් එහෙම තුන්වෙනි වර්ධක ද්‍රව්‍ය තමයි ඇබ්සිටික් අම්ලය සහ එතලින්. ඇබ්සිටික් අම්ලය සහ එතලින් වලට පුළුවන් ද සී පත්‍ර වෘද්ධතාවයේ දිරිගන්වන්න. පත්‍ර වෘද්ධතාවයේ දිරිගැන්වීම ඇබ්සිටික් අම්ලයට කළ හැකි වුවත් එතලින් වලට පත්‍ර වෘද්ධතාවය නෙවෙයි, වෘද්ධතාවය ඇති කරන සාකේ වෙනස් කොටස්, එහෙම නැත්නම් පත්‍ර නොවන කොටසුත් වෘද්ධතාවය ඇති කරන්න පුළුවන් නිසා එතනින් අපිට තුන්වෙනි පිළිතුර, එහෙම නැත්නම් තුන්වෙනි වර්ධක ද්‍රව්‍ය C ඒ කාර්ය නොකරන එකක් විදියට දෙවෙනි පිළිතුරත් ඉවත් කරපුවාම ඉතුරු වෙන්නේ පළවෙනි පිළිතුර විතරයි. තවදුරටත් අපි සලකා බැලුවොත් ඔක්සිජන් වලට පුළුවන් ද පත්‍ර ඡේදනය වැළැක්වීම එය කළ හැකි. ඒ වගේම කඳ දිගින් වැඩිවීම ගිබරලින් වලට කළ හැකිද? එයත් කළ හැකි. එනම් පිළිතුර විය යුත්තේ කුමක්ද? පළවෙනි පිළිතුර ගිබරලින් ඔක්සිජන් ඇබ්සිටික් අම්ලය ඔක්සිජන් ඒ වගේම ගිබරලින් කියන පිළිතුර. ඊළඟට අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙමු. සාක වර්ධක ද්‍රව්‍යයන්ගේ ස්වභාවික කෘත්‍යයන් හා කෘෂිකර්මයේදී ඒවායේ යෙදීම් සම්බන්ධයෙන් පහත සිදු කර ඇති ප්‍රකාශ අතුරෙන් වැරදිවන්නේ කුමක්ද? පළවෙනි එක තමයි තෙත් වී බීජ මත ඉන්ඩෝල් ඇසිටික් අම්ලය, එහෙම නැත්නම් ඔක්සිජනයකය එක්කලොත් ඒවා ඉක්මනින් ප්‍රරෝහණය වනු ඇත. දෙවැනි එක ඇතැම් බීජ තුළ ඇති ඇබ්සිටික් අම්ලය නිසා ප්‍රරෝහණය පමාවේ. අපි පළවෙනි එක ගත්තොත් එහෙම ඉන්ඩෝල් ඇසිටික් කියන්නේ ඔක්සිජනයක්. ඔක්සිජන් වලට බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනි එකම උත්තරේ තියෙනවා. නමුත් අපි උත්තර ඉතුරු තුනට හතරට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඇතැම් බීජ තුළ ඇබ්සිටික් අම්ලය නිසා ප්‍රරෝහණය පමා වෙනවා. ඒක හරි. අපි දන්නවා සුප්තතාවය ඇති කරන්නේ ඇබ්සිටික් අම්ලය නිෂේධකයක් විදියට බීජ තුළ තැම්පත් වීම නිසා. තුන්වෙනි එක ගත්තොත් එහෙම අන්නාසි වගාකරුවෝ සාකවල ඒකාකාර පුෂ්ප ප්‍රේරණය කිරීම සඳහා කාබයිට් භාවිතා කරනවා. මම පාඩමේ සඳහන් කළා කාබයිට් කියන්නේ ඇසිටලින් වායුව නිපදවන්න පුළුවන් ජලය සමග එක්වීමෙන්. එහෙනම් අන්නාසි වගාවේ මල් හට ගන්න ඒක යොදනවා. ඊගාවට හතරවෙනි එක කපන ලද මල්වල
සයිටෝකයිනින් නෙදුවිට ඒවා දිගු කාලයක් පරණොයි තබාගත හැකිය පත්‍රවලත් ඒ වගේ මල්වලත් නැවුම් බව ආරක්ෂා කරගන්න සයිටෝකයිනින් භාවිත කරනවා පස්වෙනි එක තමයි ගිබ්‍රලික් අම්ලයේ යෙදුවොත් ගෝවා සාක දිග අන්තර් පර්ව සයිටෝ වැඩෙනු ඇත මම ඒ පාඩම කරාදී ඔබට ඒ බව කිව්වා ඒ අනුව අපි බලමු ගිබ්‍රලික් අම්ලයට හැකියාව තියෙනවා නම් පිළිතුර විය යුත්තේ පළවෙනි පිළිතුර තෙත් වී බීජ මත ඉන්ඩෝලැසිටික් අම්ලය එක්කලහොත් ඒවා ඉක්මනින් ප්‍රරෝහණය වීම එවනම් දුවේ පුතේ අපි අද මාතෘකා දෙකක් සාකච්ඡා කළා මම විශ්වාස කරනවා ඔබට ඔබගේ උසස් පෙළ විභාගයේදී මේ අපි අද සාකච්ඡා කරපු ඒ කරුණු ඉතා වැදගත් වෙයි එහෙමනම් නැවත දිනයක මෙවැනිම පාඩමකින් හමු වෙනතුරු අදට අපි සමුගන්නවා බොහොම ස්තුතියි।